සෞඛ්‍ය වෘත්ති සමිති සන්ධානයේ වෘත්ති සමිති 72ක් කාර්ය මණ්ඩලයේ ලක්ෂයකට අධික ප්‍රමාණයක් අප්‍රේල් පළවෙනිදා අප්‍රේල් මාසේ පටන් ගන්න සිද්ධ වෙන්නේ අපිට වර්ජන ක්‍රියාමාර්ගයක් එක්ක අප්‍රේල් පළවෙනිදා පැය 4ක සේවාවෙන් ඉවත් වීමේ වැඩ වර්ජනයක් මේ වෙනකොට ප්‍රකාශිතපත් කරලා තිබෙනවා. ඒකම අප්‍රේල් 2වෙනිදා ඉඳලා අපිට සිද්ධ වෙනවා අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා මේ ක්‍රියාමාර්ගය අරගෙන යන්න. නමුත් අපි හැම වෙලාවෙම මේ රෝගී සත්කාර සේවාව වෙනුවෙන් කල්පනා කරන හේතුව හින්දම අපි ප්‍රකාශයටපත් කරපු වර්ජන ක්‍රියාමාර්ග 4ක් අපි හකුලවාගෙන තිබෙනවා. ඒකම අපි අපේ වර්ජන ක්‍රියාමාර්ග 3ක් මේ වෙනුවෙන් කරලා තිබෙනවා. ඒකත් අපි රෝගීන්ට උපරිම සත්කාරයක් ලැබෙන විදිහට තමයි අපි මේ දේවල් කරේ. නමුත් මේ වෙලාවේ පැහැදිලිවම කියන්න ඕනේ අපි මාස 2.5කට අධික කාලයක් මේ ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක මුදල් අමාත්‍යාංශයත් එක්ක දිගින් දිගටම සාකච්ඡා කරනවා. ඔවුන්ගේ උපදෙස් පරිදි වාර්තා සකස් කළේ ඒවා දැන් මුදල් අමාත්‍යාංශයට යොමු කරලා තිබෙනවා. අවසාන වශයෙන් සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා දින 10ක කාලයක් අපෙන් ඉල්ලා හිටියා වර්ජන ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන්න එපාය මේ ගැටලුව විසඳලා දෙනවා කියලා. අපි ඒ අවස්ථාවේදීත් අපි වර්ජන ක්‍රියාමාර්ගයන්ගෙන් බැහැරුණා. මොකද අපිට එක මොහොතක්වත් මේ සෞඛ්‍ය සේවාව අඩපාරම් කරන්න අවශ්‍යතාවයක් නැති හින්දා. ඒ දින 10ක කාලය අද දවසෙන් අවසන් වෙනවා. අපි ඊයේ දවසේ ප්‍රකාශයට පත් කළා අපේ වර්ජන ක්‍රියාමාර්ග සියල්ල. තව දින 4ක කාලයක් සම්පූර්ණ වශයෙන් දින 4ක කාලයක් රජයට තිබෙනවා මුදල් අමාත්‍යාංශයට තිබෙනවා වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කරයින් පස්සේ මේක අසාධාරණයි අමනුෂ්‍යයි කියන ප්‍රකාශ නිකුත් කරන්න එපා. මොකද අපි ඕනවටත් වඩා අපි මානුෂික අන්දමින් අපේ කාර්යවය කළා තිබෙනවා. වෘත්තීය සමිති විදිහට වර්ජන ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන්නේ නැතුව මේ සියලු දේ කරලා තිබෙනවා. ඒකම කියන්න ඕනේ මුදල් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දීලා තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ වංචාවන් දූෂණයන් හෙළිදරව් කරමින් එසේ වංචා සිදු කරන්න යන අවස්ථා වළක්වා ගනිමින් මේ සෞඛ්‍ය සේවාවේ වෙන් කරනු සියලු මුදල් ජනතාවගේ අතට ජනතාවට සේවාව සපයන්න යන විදිහට අපි මේ සේවාව ගෙනියන්න අපි උත්සාහ කරලා තිබෙනවා. ඉතින් ඒ හැම උත්සාහයක්ම කරේ මේ සෞඛ්‍ය සේවාව නිවැරදිව ලබා දෙන්න. ඒකම මේ රටේ ජනතාවට සෞඛ්‍ය සේවාව ලබා දීම සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙන ඒ වගකීම ඉටු කරන්න. ඉතින් අපි එවැනි කාර්යවයක් කරපු වෘත්තීය සමිතිය වෘත්තීය කණ්ඩායම් ඉතින් මේ අවස්ථාවේ අපි රටේ ජනතාවට ප්‍රකාශ කරන්නේ අපිට මෙතනින් එහාට මේ කාර්ය තවදුරටත් ඉවසන්න බෑ. නමුත් අපි ඔබව අතහරින්නෙත් නැහැ. අපි වර්ජන ක්‍රියාමාර්ගය සිදු කරන දින කාල සීමාව තුළදී ප්‍රකාශයට පත් කරපු කාල සීමාව තුළදී අපි හදිසි සේවා අත්‍යවශ්‍ය සේවා ඒකම ළමා රෝහල් පිළිකා රෝහල් මාතෘ රෝහල් කියන විශේෂිත වූ ඒකක වර්ජන ක්‍රියාමාර්ගයට මූලිකව සම්බන්ධ කරගන්නේ නැහැ. නමුත් කනගාටු වෙනුණත් කියන්න වෙනවා මේ ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් අකමැත්තෙන්වත් ඒ සියලු වර්ජනයට සම්බන්ධ කරගන්නේ නැති රෝහල් අපිට වර්ජනයට සම්බන්ධ කරගන්න සිද්ධ වෙයි. ඉතින් මේ වෙලාවේ අපි කියනවා අපි වගකීමෙන් අපේ වගකීම ඉෂ්ට කරා සෞඛ්‍ය සේවාව ලබා දෙන්න මේ වෘත්තිකයන්ගේ ගැටලු මේ කාර්ය මණ්ඩලයේ ගැටලු විසඳීමට වගකීම තියෙන පරිපාලකයන් ඒක මුදල් අමාත්‍යාංශය රජය ඔවුන්ගේ වගකීම ඉෂ්ට කරන කාලය. අපි විශ්වාස කරනවා ජනතාවගේ පැත්තෙන් අපිට මේ සම්බන්ධයෙන් ඔබේ පූර්ණ සහයෝගය ලැබෙයි කියලා. අපි කරපු දේවල් අපි මේ අරගලය වෙනුවෙන් අපේ කැපවීම ඔබ තේරුම් ගනී කියලා අපි ඔබෙන් ඉල්ලා හිටිනවා. මේකේ වගකීම පැහැර හරින පාර්ශ්වයන්ට ඔබේ ඔය බලපෑම ඉටු කරන්න අපිට පුළුවන් ඉතා ඉක්මනින් මේ සෞඛ්‍ය සේවාව නැවතත් යහපත් අන්දමින් පවත්වාගෙන යන්න. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රජයෙන් ඉල්ලන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ වැඩ කරන හැමෝටම සාධාරණ ඉෂ්ට කරන්න කියලා. මොකද කොටසකට විතරක්
ආර්ථික යුක්තිය ඉෂ්ට කරලා අපි කියන්නේ සෞඛ්‍ය හැමෝටම එක සමානව සලකන්න කියලා. මේ වන විට සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය වශයෙන් වෘත්තීය සමිති 72ක් ලක්ෂයකට අධික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඒක රාශි වෙලා අපිට සාධාරණයේ ඉල්ලමින් ඉන්නවා. නමුත් අපිට තාම සාධාරණය ලැබුණ නැහැ. දැන් මාස දෙකමාරක් වෙනවා. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි ඉල්ලපු ඉල්ලීම් නිර්දේශ කරලා ඒ නිර්දේශයන් ලබා දෙන්න අවශ්‍ය මුදලෙන් 75% ප්‍රමාණ ප්‍රමාණයකට මුදලුත් කළමනාකරණය කරගන්න යෝජනාවලියක් දීලා ඊටු මුදල් වෙන් කරලා මේකට අනුමැතිය දෙන්න කියලා මුදල් අමාත්‍යාංශයට යොමු කරලා තියෙනවා. එතකොට අපි මේ ක්‍රියාමාර්ගයේදී අපි වරින් වර ගත්ත වැඩ වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ග හැම එකක්ම අපි ඒ වෙලාවේ ආපස්සට ගත්තා මේ රජය කෙරෙහි විශ්වාසය තබලා. නමුත් අපිට තාමත් අවසාන විසඳුම ලැබිලා නැහැ. ඒ නිසා අපි මේ රටේ ආදරණීය මහජනතාවට කියනවා අපිට අකමැත්තෙන් ගුණත් මේ වෙලාවේදී අපේ අවසාන සටන මේ ජයග්‍රහණය ලැබෙන තෙක්ම කරන අඛණ්ඩ වැඩ වර්ජනය ලැබෙන දෙවෙනිදා අඟහරුවාදා පටන් ගන්නවා. අපි පාලකයන්ට කියනවා එහෙමනම් මේක හිර කරගෙන ඉන්න ඒ නිලධාරීන් හොයලා අපි ජනාධිපතිතුමාට කියනවා මේ රටේ අහිංසක රෝගී ජනතාව අමාරු දාන්න එපා, අපිව වර්ජනයට පොළඹන්න එපා. අපි කොහොමත් කැමැත්තෙන් මේ වර්ජනය කරනවා නෙවෙයි, නමුත් අපිට වෙච්ච අසාධාරණය නිසා කරන්නේ. අපිට සාධාරණය ලබා දෙන්න නැත්නම් කොහොමඩත් අපි මේ වැඩ වර්ජනය දෙවෙනිදා පටන් අරගෙන ජයග්‍රහණිතෙක් අඛණ්ඩව ගෙන යනවා කියන එක කියනවා. අපි ආදරණීය මහජනතාවට කියනවා මේ වෙලාවේදී ඔබ දැනුවත් වෙන්න, අපි මේක කරන්නේ ඔබ වෙනුවෙන් ඔබට හොඳ සේවයක් ලබා දෙන්න. ඒ නිසා මේ වෙලාවේදී අපිත් එක්ක ඉන්න කියලා අපි මහ ජනතාවන් ඉල්ලා සිටිනවා. නම කිව්වනේ? නාමල් ජයසිංහ, සම කැඳවුම්කරු සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය.